වඳුරු උනේ හෙවත් මන්කි පොක්ස් වෛරසය ආසාදිත මෙරට දෙවන පුත්කලයා ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා 42 වරදී ඔහු ඊයේ දිනේදී වඳුරු උන ආසාදිතයෙකු ලෙස තහවුරු කරගත්තේ අදාළ පුත්කලයා මෙරටට පැමිණ තිබුණේ ඩුබායි සිටයි මෙය වසංගතයක් ලෙස පැතිර යාමේ අවදානමක් නැති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ නමුත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් අනුගමනය කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි මේක වසංගතයක් වාගේ පැතිරෙයිද මේ රට පුරා මේ අර කකොළවැනි රෝගයක් ලෙස පැතිරෙයිද එහෙම වෙන්න තියෙන ඉඩ ඉතා අඩුයි ඒ නිසා අපි ඒ ගැන අනවශ්‍ය ලෙස සියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු පිළිපැදීම අගිටන අපිට මේ රෝගය ආවත් නැතත් අපි එදා ඉඳලා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපේ සෞඛ්‍ය පුරුදු හැටියට මේ මොහා ආවරණය බැලඳීම ඉතර අතසේදීම පුද්ගලයන් අතර දුරස්ථභාවය ආරක්ෂා කිරීම මෙවැනි ක්‍රියාවලියන් හරහා අපි කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙනවා වගේම මෙවැනි රෝගය වලිනුත් ආරක්ෂා වීමට ඒක වඳුරුන රෝගය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. ගුවන්තොටුපළ ආශ්‍රිතව මේ ආවේක්ෂණ ක්‍රියාවලිය මේ නිරීක්ෂණ ක්‍රියාවලිය වඩා ශක්තිමත් කරන්න විශේෂයෙන් අවදානම් කලාපවලින් එන පුද්ගලයන් රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන් ඒ ස්ථානවලදීම හුදකලා කරන්න ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ඒ වෛද්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න. ඒ වගේම අවශ්‍ය පරීක්ෂණ කරන්න මංකි පොක්ස් රෝගියෙක්ද කියලා තහවුරු කරගන්න අවශ්‍ය කරන පියවර ගන්න කියන කාරණේ ඊට අදාළ පහසු ජනතාව මේ ප්‍රශ්නට ඇහුම්කන් දීලා ඔවුන් යම් අවබෝධයක් ලබාගෙන ඒ අදාළ ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න.